ආර්ථිකය ඉතාමත්ම අමාරු තත්ත්වයකට පත් වේවි. මම හිතන්නේ සමහර තීරණ අපිට වෙනස් කරන්න වේවි. දැනට ඒව ගැන නිසි අවබෝධයක් නොතිබුණත් ඉදිරි කාලයේදී ඒ අවබෝධය මම හිතන්නේ සියලු පාලකයන්ට සහ ආර්ථික හසුරුවන අයට පහළ වේවි. එහෙම සිදු වෙනකොට ඒ වෙනස් වීම කරලා රට නැවත වරක් අලුත් පාවදකට ගෙන යන්නට සිදු වෙනවයි කියන එකත් මගේ අදහස. ඒ සමගම එසේ කරුණුතින් රටේ ඇතිවෙන්න තිබෙන කම්පාව අපට බොහෝ දුර අඩු කරගන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. ඒ ශක්තිය සහ ඒ දැනුම සහ ඒ අත්දැකීම සියලු පාලකයන්ට පහළ වේවා කියලා මම ඒ නිසා ප්‍රාර්ථනා කරනවා. රටේ බඩුමිල්ල අඩු වෙන්නට නම් වහාම රටේ ගොඩ අනුපාතය අඩු කරන්න සිදු වෙනවා. ඒත් එක්කම රුපියල නැවත වරක් වාසිටි කාලයේදී පාලනය කරගත්තා සේම නැවත පාලනය කරගන්නට අවශ්‍යයි. දැනටමත් පාලනයක් තියෙනවා. ඒ උනත් ඒ පාලනය කරලා තිබෙන ඒ අගය තවදුරට අඩු කරන්නට අවශ්‍යයි. ඒක සිදු වුණොත් අපිට ණය ගෙවා ගන්නට හැකි වෙයි. ණය නොගෙවා කිසිම රටකට ඉදිරියට යන්න බැරි වෙනවා. ඒ නිසා ණය ගෙවන්නට කෙසේ හෝ රට යොමු කරන්නට අවශ්‍යයි. එසේ කරද්දී මා හිතන්නේ අනිත් රටවල් වල සහ අනිකුත් ණය දෙන ආයතන වල විශ්වාසය දිනා ගැනීමට නම් ඒ සඳහා තාමත්ම හොඳින් අවබෝධයකින් කටයුතු කරන්නට අවශ්‍යයි. එසේ කෙරුවොතින් මා හිතන්නේ නැවත වරක් නිසි මාර්ගයට අපේ රටේ ආර්ථිකය යොමු කරන්න පුළුවන් වේවි. එසේ සිදු වුණොත් නැවත වරක් බඩුමිල සහ ජීවත් වීමට තිබෙන අවකාශය වැඩි කරගන්නට අපිට සෑහෙන දුරකට කරගන්න පුළුවන් වේවි. IMF සහනයක් නෙමෙයි ලැබෙන්නේ, IMF එකෙන් ලැබෙන ණයක්. ඒ ණය මාස 6කට සැරයක් ඇමරිකාන් ඩොලර් මිලියන 362ක පමණ ප්‍රමාණයක්. එසේත් අපට ඒන් සෑහීමට පත් වෙන්නට බැරි වෙනවා. සමහරක් අය හිතාවෙන් ඉන්නවා ඒකෙන් කරන්න පුළුවන් වේවි කියලා. ඉතින් ඒ මතයට අපි ඉඩ දීලා තියෙනවා. ඒ මතය දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඒක සාර්ථක වේවා කියලා. ඒකට අපි දන්නවා එවැනි සාර්ථකත්වයක් ලබා ගැනීමට මම හිතන්නේ නැහැ ඒක කරගන්න පුළුවන් වේවි කියලා. ඒ වුණත් රට වෙනුවෙන් ඒ සිදු වුණොත් හොඳයි කියලා හිතන නිසා අපි ඒට සුභවාදීව ප්‍රාර්ථනා කරනවා. අපි දැනුවත්ව හිටියත් එය සාර්ථකව කරගන්නට අවකාශය ඉතාමත්ම අල්ප කියලා දැනගෙන හිටියා. මේකට වගේ කියන අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ පිළිබඳව මම ඉතාම පැහැදිලිව මගේ පොතක්ම ලියලා තියෙනවා ආර්ථික ඝාතකයන් මැද කියලා. ඒක කියවලා බලන්න. එතකොට ඔබතුමාලාට ඒක තේරුම් ගන්න පුළුවන් වේවි. කෙටියෙන් මට කියන්න බෑ අරයට වැරදි කාර්යය මෙහා වැරදි කාර්යය කියලා. ඒක මම හිතන්නේ සුදුසුයි කියලා. ඒක ඉතාමත්ම පුළුල් විග්‍රහයකින් තමයි ඒක තීරණය කරන්නට වෙන්නේ. මම ඒක බාර දෙනවා. පොත කියවුවට පස්සේ ඕනම කෙනෙකුට තීරණය කරගන්න පුළුවන් වේවි. ඒකට කවුද වගේ කියන්නේ කියලා. ඒ වුණත් වගේ කියලා අය වගේ කියපු අයව හොයාගෙන ඒක නෙමෙයි මෙතන තියෙන අවශ්‍යතාවය. මෙතන තියෙන්නේ අලුත් අවුරුද්දේදී විසඳුම් ගන්න අවශ්‍ය. අපි කොහොමද මේ පීඩනය අඩු කරගෙන ජනතාවට ඉදිරියට යන්න පුළුවන් වෙන විදිය කටයුත්තක් අපි කොහොමද කරන්නේ කියන එක හිතන්නට ඕනේ. ඒ නිසා තමයි මම හිතන්නේ අපි එතනට යොමු වෙන්න ඕනේ. එහෙම යොමු වෙලා නිසි තීරණ අරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් වෙනොත් මම හිතන්නේ නැවත වරක් ශ්‍රී ලංකාව යහපත් මාර්ගයකට ආර්ථිකමය වශයෙන් අපිට යොමු කරගන්න පුළුවන් වේවි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.